ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්න වූ මේ බුදුපාණන් වහස දේශනා කරපු මේ දස සංඥා අපි එකක් එක එකක් පාස හොඳර දියුණු කරගෙන යනවන ක්‍රමානුකූල මේ දියුණු කරගෙන යනවාන ඒතුළ ලැබෙන ආනිසන් ඒතුළ ලැබෙන විපාක අපි යම්පමණ කර හරි තව්ටිකක් කොද ඇතරන ආදීනවය දැක්කදේ අතහරින ආනිසංසය දැකදේ අල්ගන්න ස්භායන්න මේ හිතේ ස්වභාව අප ශ්‍රාවක පේක්ෂක මේ පිරිසට මේ දස සඥා දියුණු කරගන්ඩ කැමැත්තක් ඇතිවෙන විදි යම් අනුසසනාවකර ලොකසන දවසනාව සිංකොහමද මෙහමයි අර දැන් අපි මේ ජීවිතය ගත කරනකොට අපිට අපේ පොඩිහාන්දුරන්නේ අපි හැම්බලියම හොයාගෙන යන්නේ සතුටන ම වෙලේ මනුසහික ස්භාවයතමයි තන් තෝසය හොයාග න. තින් මේ ඒකෙද හරි පුදුම කාරණාව කියලා කියන්නේ මෙයා හරි අසරන නතත්ක ඉන්න කෙනෙක් මටක මට දැන දිහක් වම කියන්නේ මනුසෙගේ සන්තානයක් ගැන ඇතිගන්න දැනීමක් මට මංගෙන දැන් නිද කියන්නකු මොනහරි අනතුරක් කාපු ගමන් දැන්මීය කරිී හාවේහරරි. හරි ආහාරයක් ගන අරගම ඉන්නවනම් කවර වා දක්ක ෙයා දුවන දලලා ඉක්මට යන්නේ ගේ ගුල පේට තිනන ගුලට නැත්තන් ලංඟම තියෙන ආරක්ෂක තැනට එතකොට හැමෝව බලන්නේ තමන්ට තමන් දන්න ආරක්ෂික තැන්ට යන් මට ම ගිල මෙත ගල වැඩ තන් න ටවැඩියට ආරක්ක ද න් න ර ැන න්න පුරදු වෙච්ච තැතන යන්නේ ඒවගේ අපි හරි බයයි අපේ හිත හරි බයයි නාටද දුක් ඇතිෙනවාට දුකක් ඇතිවිච්ච ගමන් එයාමකදන්න ආරක්ෂසිිත්තැන හොයන ආරක්සිි තැන්තමයි සතුට විති හුඟ හැම කෙනාව දුවන්ඩ බලන තන් හම හැම හිතක්ම දුවන්ඩ බලන්නේ තමන් මේ වෙනකොට දන්න සතුරතියන තැන්වට විරාග සංඥ නිරෝධ සංඥා ආදිය නැතිකෙනට ඒ පැත්ති සතුරතියෙන ක දන්නේ. ප්‍රහාණ සංඥාව නැති කෙනාට ප්‍රහාන සඥාව හින්දා ඇතිකර ගත්ත යුතු සොයක්ති නො කියළ දන්නේ. අනිත්‍ය සංඥාව නැතිෙනට නිත්‍ය සංඥාව ගානකොට පාර නිත සං්ඥාවට පරවදිනුවන් හැබල එකකට එයා දන්න නෑ අනිත සංඥාාව කෙන උපදවාගෙන් සතු වඩ පපලකර. රාගාදී කෙලෙස්වලින් අධික පීඩනයක් ලබාගෙන ඒමත්තේම නැහිනැ අනීමට හවල් සරීරය නෑ දකිින්ඩනෑ හන්ඩනෑ විඳීන්ඩනෑ හැප්පෙන්ඩනෑ කියල. දමාකාර දුක්න්නදම ඉන්නකොට ඒත දන්න නෑ හොයන්නේ මරසරීර මාත්‍රයක් දකිට ලැබේවා මේ ප්‍රාථන කොචර තිය බන්න උනිසුන්ගේ. අද දවසට එක් සැරයක් දකින්න ලැබේවා සතියකට එකක්සරයක් දකිට ලැබේවා කතා කරට ලැබේවා කියලා අවුරුදු ගනන් ඉන්න අප පොිහඳුමිනිස්සු. ඇයිඒ. හොයන්නේ මෙතන තමයි සතුට තියන කියර. එතකොට වෙනත් තොටි පොලත් තියනවා වෙනත් තැනත් තියනක තේරෙන්නේ. ඉති අන්න ඒ? ත්තය කිලා කියන මහා අවාසනාවන්ත තත්ත්යා මිනිස්සු තුළ තියෙන එතකට මේ අවාසනාවන්ත තත්තයෙන් සම්පූර්ණයෙන් අත මිදිලා මට සම්මා සබදුරජාණන් වහන්සේ දේශනාගරම උපමාවක් හර ලස්සන උපමාව තියෙන ඒක නිකං මේ අපි අපි ඔක්කොමලා ඒ උපමාව තියාගණ්ඩ ඕනන්නේ හැම වෙලේ මතක් වෙන තියට සැඩ පාරග ගහගෙනයන කෙනෙකට මේ එක තියන්නේ මට මතර චත්තාාරක සූත්‍ර ෙන්ඩෝ සැඩපහර ගහගෙන යන කෙනෙකුට මේ සැඩපහරෙන් ඔ මහා චත්තාරි සුත්‍රයතිෙන් සල්ලෙක් සුත්‍රයතියන් සැඩපහරකින් ගාගෙන යන කෙනෙකුට එයක් තොටපලකින් කහොමහරි එල්ලා ගොඩ වෙනවා ගොඩවෙලා බල ොට තන විෂම තොට්ටුපලකය කියන්නේ නයි ඉන්නවා කොට ඉන්නවා හොරු ඉන්නවා ඉතින් එඒයා එතිතිම් කරන්න දෙන්න සැඩපහර හොඳයි කියලලා ගොඩුනේ හැබැයි. සම්ම සම්බදුරජන් වන්සේ දේශනා කරනවා මේ යම් තැනකින් ගොඩවෙන්නඩ යම් විශමඔව තොටිපොලක් තිබේද සමව තොටපොකුත්තිබෙලා. එකො දැම්ම රාගේෙහින්ද පීරනට පත්වෙල යම් කිසිෙනෙක් මනුස සරිරයක් හිද සුබැහැකිී මැතිවෙලා ය යන්නන්නේ මේ සරිරය හොයාගෙන ගිල්ල හා අම්බුනාගියන්නකු ඒක විෂම තොටිපොලක් ඇයි අරසරිරය මැරෙනවා තුවාල වෙනවා විකෘති වෙනවා ඊළඟටඒ සරිරය අක මැතිවෙනවා තමන්ට අති ශරය සහිත පුද්ගලයා ති ඒත් එක් දුක්ම විදිට ය මේ මෙහෙම මෙහෙම හම්බුුණක් දැන් වෙනසේද දන්න දැන් නැතිවේද දන්න කියලා බයෝපදිනවා ඇති අර ඒ සියුම් සතුට ඇති වුණට ඒත් ගොඩවෙලා තියන්නේෙ අර දුක නැති කරගන්නට ගොඩ වෙලා තියෙන්නේ මහා දුක් සහිත තැනකින් සුභ හැගීම වෙනට අසුභ හැගීම වර්ධනය කරගෙන නැත්තං වෙදනානු ප්‍රස්සන වඩලාක් මේ අසුහැගීම නාදීවාසේති පජාතති වනෝදේති හන්ති කරව ය වාංගම තින කුම කමයකින් හරමය සු ැගීම යට කරලා අසු බැගේ මුපදවා ගැනීම කියලා කියන සමෝ තොට්පලින් ගොඩුනාාග එකන හොඳ ොට්පොලකින් ගොඩුන එ හොඳ තොටපලකින් ගොඩවෙඩ අවශ්‍ය කරන සඥා දහයක්ත මති ඉති මේ දහාය කියලා කියන්නේ මේ වචන පාවච්චි කරාට න් කමන්නනෑ කාල කන්න ක කියලා කියනන්න ප ොිහන්ුන කාලේ කාදමක කියෙන. මේ කාලගන්නන්නේ ජීවිතයෙන් අතමි දෙන්ට කෙටියමකිෙනවාන ඇයි රූප ශබ් ගන්දර ස්පර්යන් හොය හො හො මේ කාලේකාදමන සංසාරක ජීවිතයම කාලේකා දමන වැඩ පිළිත්තමයි මේ සිද්ධ වෙන්නේ ඒකෙන් සම්පූර්ෙන් අන්ෙන් අපිට අවස්ථාවක් ලැබෙන තිෙන්නේ ඇත්තරම ගිරිමාණන සූත්‍රය විතරක් හදාරඩ ඒතුන් හොඳටම ප්‍රමාණත් අපිට හොඳ මේ විශෂේ නිර්දේශයක් වගේ හරින්නේ ගිමාන සස්තර කියන්නේ හා මේ ටික වර්ධනය කරන්ඩ මේක විෂය නිර්දේශයක් මොකටද නිවන් දකිින්ට ඕන කරන්න. ඒකන් ජීවිතයේ අයාලයේ අන්ඩ දෙන්න නැතුව. ලබච්ච ජීවිතයෙන් උපරිම ප්‍රෝජනයක් ලබා ගණ්ඩ පුළුවන් උපරිම අවස්ථාවක්තියදී අවස්ථාවට අපිට තියන ඒ වටින අවස්ථාව ගිලිහෙන්න්ඩ පුුවන් මේ වගේ දෙයක් අතහැරෙන ක නම් අපරා දෙයක් කනට ඇහුණනං වේ මේ සංඥාවල් කොච්චරවත් ඇහන්ට තියෙනවයිතිෙ ඇහිලා කනෙෙන්ම පිට වෙලා අපහුගියාවගේ වනොතුන් ලුකවාසනවා.